යුවර් ලයිෆ් ඇන් යුවර් මනී කියන ග්‍රන්ථය මම පොඩ්ඩක් මූලාශ්‍රයක් විදිහට අද අරගෙන ආවා. ඒක ඒකෙන් තියෙන කොටස් ටිකක් මේ වැඩසටහනේ සාකච්ඡා කරන්න. මේක 1992 බෙස්ට් සෙලින් පොතක් විදිහට තිබිච්ච එකක්. මේකත් මේ විදිහටම රටවල්වල තිබිච්ච මේ ආර්ථික කාර්ය තත්ත්වයෙන් උඩට එන්න කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා අන්තර්ගත වෙච්ච පොතක්. ඉතින් ඒකේ එක්තරා වචනයක් පාදක කරගෙන තමයි මම මේ මූල්‍ය නිදහස කියන එකට ඔයාට කරුණු පැහැදිලි කරලා දෙන්න යන්නේ. එක එක වචනයක් තියෙනවා ෆයර් කියලා. එතකොට මේ ෆයර් කියන්නේ අනුච මේ ගින්දර කියන එක නෙවෙයි. මේ මේ අකුරු හතරේ මීනින් එකක් තියෙනවා. එතකොට ෆයර් කියන්නේ ෆයිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ට් රිටයර් ඈර්ලි. ෆයිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ට් රිටයර්මන්ට් ඈර්ලි. කියන්නේ අපි මූල්‍ය නිදහස අරගෙන කලින් විශ්‍රාම යන්නේ කොහොමද? හැබැයි මේ විශ්‍රාම යනවා කියන්නේ අපේ මේ රැකියාවෙන්වත් අපි කරන ව්‍යාපාරෙන්වත් අපි ඉන්න සමාජෙන්වත් අර අපි දන්න විශ්‍රාම යෑම නෙවෙයි. ඒ කියන්නේ පෙන්ෂන් යනවා කියන එක නෙවෙයි. නෙවෙයි අන්නරයි. පෙන්ෂන් යනවා කියන එක නෙවෙයි. අපේ වචනේ නෙන් කියනවා නම් පෙන්ෂන් යනවා කියන එක නෙවෙයි. අපි මූල්‍යෙම යතින් කොහොමද නිදහසක් ගන්නෙ? දැන් අනුජ ඔයාට මූල්‍ය නිදහසක් තියෙනවද නැත්නම් එහෙම නිකන් අපහසුතාවක් දැනනවද මේ දවස්වල? ප්‍රායෝගික වශයෙන් අපි හැමෝටම අපහසුතාවයන් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් එහෙනම් පොඩි පොඩි අපහසුතාව තියෙනව නැත්තේ නැහැ. පොඩක් තියෙනවා. තියෙනවා. කියන්නේ ඒක අපි හැමෝටම තියෙනවනේ. එතකොට දැන් අපි බලන්නේ ඒ අපහසුතාවයන් මග අරගෙන මූල්‍ය නිදහස නිදහස නැත්නම් මනි ෆ්‍රීඩම් එක අරගෙන කලින්ම රිටයර් වෙන්නේ කොහොමද කියලා. ඒකට අනුකූලව තමයි අපි අද දවසේ අපි මේ ගත කරන කාලේ අපි කරුණු කාරණා එකතු කරන්න යන්නේ. හැබැයි මූල්‍ය නිදහසක් නැත්නම් ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් ලෙවල් එකට අපි එන්න නම් අපි මුලින්ම දැනගන්න ඕනේ අනුජා අපි ඉන්න ෆිනෑන්ෂියල් ස්ටේටස් එක මොකක්ද කියලා. කියන්නේ අපි දැනට ෆයිනෑන්ෂියලි මොකක්ද අපේ ස්ටේටස් එක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට ඒක මම එකපාරට අනුජගෙන් අහුවොත් අනුජ දැන් ඉන්න ෆයිනෑන්ෂියල් ස්ටේජ් එක මොකක්ද කියලා අනුජට එකපාර උත්තරයක් දෙන්න අමාරුයිනේ. මයික නිසා අනුජට මේ ෆයිනෑන්ෂියල් ස්ටේජ් ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඔයා ඉන්නේ මොකේද කියලා ටිකක් අඳුරගන්න. ඒ වගේම අපේ මේ ආදරණීය යවුනේ නංගිල මල්ලා ඉන්නවා නම් ඒ වගේ මේක අහගෙන ඉන්න තවත් ගොඩාක් වැඩිහිටි කට්ටියටත් මේ 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 කරුණු කීපය සාකච්ඡා කරගෙන ගියාට පස්සේ අපිට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අපි ඉන්න ෆයිනෑන්ෂියල් ස්ටේජ් එක මොකක්ද කියලා. මම මේ කරුණු හතකින් පැහැදිලි කරන්නම්. හරි. පළවෙනි එක තමයි අනුජ මම පොඩ්ඩක් ටෙක්නිකල් වචන ටිකක් පාවිච්චි කරන්න මොකද මේ මේක කන්සෙප්ට් එකක් නිසා ඔයගලන්ට ඒක එතකොට සටහන් කරගන්න හරි පුළුවන් අපිට මොකද්ද කියලා ඉස්සරහට පොඩ්ඩක් ස්ටඩි කරන්න අන්තර්ජාලය හරහා මම මේ කියන දේවල් එක නිසා මම පොඩි ටෙක්නිකල් ටර්ම් ටිකක් පාවිච්චි කරන්න. පළවෙනි ලෙවල් එක අනුජ අපිට කියන්න පුළුවන් ක්ලැරිටි ලෙවල් එක කියලා. එතකොට මේ ක්ලැරිටි ලෙවල් එක කියන්නේ අර අනුජ ඉස්සලා ප්‍රවේශයක් ගත්ත අපිටත් තියෙනවා හීන අපිටත් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ අපි රැකියාවකට එද්දී අපි තියාගෙන ඉන්නවානේ ඔළුවේ මෙන්න මේ වගේ ප්ලෑන් එකක් අපි තියෙන්න ඕනේ කියලා. මම ඉස්සලා මොබයිල් ෆෝන් එකක් ගන්න ඕනේ, ඊට පස්සේ මම ලැප්ටොප් එකක් ගන්න ඕනේ, මම බයික් එකක් ගන්න ඕනේ, මම වෙහිකල් එකකට යන්න ඕනේ, ඊට පස්සේ මගේ මැරේජ් එක මේ විදිහට මම මේ කරන්න හිතාගෙන ඉන්නවා, ඊට පස්සේ මම සෙටල් වෙන්නේ මේ වගේ පැත්තක. ඒ වගේ අපේ අර බේසික් නීඩ්ස් ටිකට අපිට ප්ලෑන් එකක් තියෙන්නේ. අන්නේ ෆයිනෑන්ෂියල් ප්ලෑන් එක කරන කාලේ තමයි අපි කියන්නේ ක්ලැරිටි ලෙවල් එකක් කියලා. එතකොට අපේ සමාජයේ ක්ලැරිටි ලෙවල් එකේ කට්ටිය ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් යවෝනේ. ඔව් බහුතරයක් ඉන්නේ මේ වගේ ක්ලැරිටි ලෙවල් එක. ඊට පස්සේ එතනදී ඒ ගන්න ඉලක්ක සපුර ගන්න තමයි අපි රැකියාවකට ඇවිල්ලා ඉවරලා අපි මුදල් උපයවල ඉවරලා අපි ඒ ටික සපුරගෙන යනවා. ඊට පස්සේ දෙවනි ලෙවල් එක තමයි ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකට අපි යන අපි පඩිපෙළක් කියලා හිතුවොත් ඒකේ දෙවනි පඩිය තමයි සෙල්ෆ් සෆිෂන්සි. සෙල්ෆ් සෆිෂන්සි ලෙවල් එක අපි ගත්තොත් අපිට අවශ්‍ය කරන මුදල් අපි හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අර ක්ලැරිටි ලෙවල් එකේදී ඇත්තටම අනුජ දෙමව්පිය මත තමයි අපි යපෙන්නේ. ඒ කියන්නේ අපි පාසල් අධ්‍යාපනය ඇවිල්ලා අපිට රැකියාවක් වෙනකල් අපේ හීන තියෙනවා. නමුත් ඒ හීන බා යන්න උදව් කරන්නේ දෙමව්පිය. හැබැයි සෙකන්ඩ් ස්ටේජ් එකට සෙල්ෆ් සෆිෂන්සි ලෙවල් එකට අහම අපිට සෆිෂන්ලි ඒ ලෙවල් එකට ඕනේ මුදල් අපි උපයගෙන ඉවරයි. එතකොට ඔන්න අපි ජීවත් වෙනවා දෙමව්පියන්ගේ මුදල් ගන්න නැතුව. දැන් අපේ යවුනේ ඉන්න පුළුවන් බහුතරයක් එතනත් ඉන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් නැතුව දැන් පළවෙනි රැකියාවට ගිහිලා දෙවෙනි රැකියාවට ගිහිලා දැන් සල්ලි උපයනවා. තුන්වෙනි ස්ටේජ් එක තමයි අනුජ බ්‍රීතින් රූම් එක. බ්‍රීතින් රූම් එක කියන්නේ අපි අර ඉලක්ක ඔක්කොම හැමිට සපුර ගන්නවා. ඔන්න අපි රැකියාවට ගිහිලා අපි මුදල් උත්පාදනය කළා නැත්නම් පොඩි බිස්නස් එකක් පටන්ගෙන මුදල් හොයාගෙන නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මුදල් හොයාගෙන අපි අපේ අර ෆෝන් එක ගන්නවා, ලැප් එක ගන්නවා, ඊට පස්සේ වෙඩින් එක කරනවා, ගෙයක් ගන්න උනහම අපි පොඩි ඔන්න හවුසින් ලෝන් එකකටත් යනවා, ඊට පස්සේ කා එකක් ගන්න උනොත් කා ලෝන් එකකටත් යනවා, ඊට පස්සේ තව මොනහරි ළමයි ඇවිල්ලා ළමයි
අපිට ස්කෝල වලට දාගන්න ඒ වැඩ කටයුතු උනොත් අපි පර්සනල් ලෝන් එකටත් යනවා. දැන් ඔන්න අපි ඉන්කම් එකට සාපේක්ෂව අපේ නේද ලයබිලිටිස් ඩෙප්ට් එකත් එකතු කරගෙන හැබැයි අපි ඕනි අවශ්‍යතා සපුරගෙන තියෙනවා. මෙන්න මේ ලෙවල් එකට කියන්නේ බ්‍රීතින් රූම් එක කියලා. හැබැයි මේක අපි හඳුන්වන්නේ පේ චෙක් ටු පේ චෙක්. ඒ කියන්නේ පඩිය ඇවිල්ලා ඒක වියදම් කරන්න තමයි අපි මාර්ග හදාගෙන තියෙන්නේ. ඒක ලෝන්ස් ටික ගෙවනවා. ඔව් ඒ කියන්නේ අපි හම්බ කරන ඔක්කොම ටික මොනහරි කරලා ගෙවන්න තමයි තියෙන්නේ. ගෙවන්න ඔන්න හදාගෙන තියෙනවා. හැබැයි මේ බ්‍රීතින් රූම් එකේදී අපිට ප්‍රශ්න නැහැ. අපි ඉලක්ක ගොඩක් අපි සපුරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ජීවත් වෙන්න නේ. දැන් අපි යවවන කාලේ අපි තියෙන්නේ අපිට මෙහෙම ඔන්න අපිට ඕනි වාහනේ අරගෙන නේ. අපිට ඕනි ගෙදර හදාගෙන අපිට ඕනි කෙනෙක් එක්ක අපේ ලයිෆ් එකත් ස්ටේබල් වෙලා නේ. ඔන්න දැන් අපිට සල්ලිත් වෙනවා. අපිට කාලා බීලා ණය ටිකත් ගෙවාගෙන ඔන්න අපිට ඉන්න පුළුවන්. ඒක තමයි බ්‍රීතින් ස්ටේජ් එක. ඔතන තමයි අනුජ බහුතරයක් හිටියේ. සහ අපි හරි මේ 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 සෝන් එක හරි කන්ෆර්ට්. මේ සෝන් එකේ ප්‍රශ්නයක් නැහැ. අපිට අපි දන්නවා අනිවාර්යෙන් පඩිය හම්බෙනවා කියලා. අපි දන්නවා ඒකෙන් මේ ගාණ වේදම් කරාම මෙච්චර ඉතිරියකුත් කරන්න පුළුවන් කියලා. ඒකෙන් පොඩි විනෝද ගමනක් ඕනනම් මාස 3ක් ඉඳලා යන්න පුළුවන් කියලා. ණය ටිකත් ගෙවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටෑන්ඩින් ඕඩර් එකක් උනා දීලා තියන්න පුළුවන්. හරිම කන්ෆර්ට් සෝන් එක. මේක තමයි දැන් ඇත්තටම හෙල්ලිලා තියෙන්නේ මේ ආර්ථික අර්බුදයක් එක්ක. ඔන්න ආර්ථික අර්බුදයක් ඇති තමයි අපිට දැනෙන්නේ මේ බ්‍රීතින් රූම් එකේ ඉන්න එක එච්චරම කම්ෆර්ට් නැහැ කියලා. කම්ෆර්ට් නැහැ කියලා. එතකොට මේකේ හතරවෙනි ස්ටේජ් එක තමයි ස්ටැබිලිටි ස්ටේජ් එක. මෙතනදී අනුජ අපි අර ඉමර්ජන්සි මනී අන්න අපි දැන් ඉතුරු කරන්න පටන් ගන්න තියෙනවා. හරි දැන් අපිට කොහොම හරි අපි ආර්ථිකය ගැන දැනගෙන අපි ලයිෆ් එකේ හොම ඉස්සරහට ඇද්දී යෞවනයේ ඉඳන් ඔහොම පොඩ්ඩක් ඉස්සරහට එද්දී අපි ස්ටේබල් වෙන්න ඕනි කියලා අපි දැනෙද්දී ඔන්න ස්ටැබිලිටි මෝඩ් එකේ අපි යම් කිසි ඉතුරුවක් කරගෙන තියෙනවා. ඒක මම විග්‍රහ කරොත් එහෙම ස්ටැබිලිටි මෝඩ් එකක් කියන්නේ මේ වගේ. කියන්නේ ඔයාගේ මාසික ආදායම වගේ ඔයා 6 ගුණයක් ඉතුරු කරලා තිනවනේ. ඒකේ මොකක්ද අනුජ අදහස් වෙන්නේ? කියනවා ලොකු මුදලකට මට යන්න පුළුවන්කම තියෙන එක කියන්නේ තියෙනවා. සහ ඒ කියන්නේ මට මගේ ඉන්කම් එක නැත්තම් මගේ රැකියාව අහිමුනොත් මට මාස 6ක් ජීවත් වෙන්න මම මුදලක් ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ මම පොඩක් ස්ටේබල් වගේ ගතියක් දෙන්නව නේද? ඒ කියන්නේ අර ලෝන් ටික ගෙවන්න පුළුවන්. අපි එදිනෙදා වියදම් කරන්න පුළුවන් මාස 6කට යන්න පුළුවන්. ඔක තමයි හතරවෙනි ලෙවල් එක. පස්වෙනි ලෙවල් එක තමයි ෆ්ලෙක්සිබිලිටි ලෙවල් එක. පස්වෙනි ලෙවල් එක ෆ්ලෙක්සිබිලිටි ලෙවල් එක කියන්නේ අපි අර විදිහටම මාස 6කට තිබිච්ච මුදල් අපි අවුරුදු දෙකකට ඉතුරු කරලා තියෙනවා. කියන්නේ අපිට අද රැකියාව අහිමුණත්, අද අපේ බිස්නස් එක පාඩු උනත්, අද අපේ ඔන්ලයින් ක්ලාසස් හරිය අපේ තියෙන එකට අපේ ටියුෂන් එක කරන කෙනා නම් ළමයි නැති උනත්, අද අපි මොනවා හරි ස්ට්‍රගල් එකකට ආවොත් අපි ප්‍රශ්නයන්නේ අපි අවුරුදු කීයද දෙකකට සර්වයිව් වෙන්න ඉතුරු කරලා තියෙනවා. ඒ අවුරුදු දෙකේ අපිට ඕන දෙයක් කරලා ආයෙ රීබිල්ඩ් වෙන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා ෆ්ලෙක්සිබිලිටි වෙලා. එතකොට ෆ්ලෙක්සිබල් අපි එච්චර මනී ගෙන අපිට වරි එකක් නැහැ. දැන් ඔයාලට හිතනව නේද මේ ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට අර ෆ්‍රීඩම් එකත් පොඩ පොඩ වැඩි වෙනවා කියලා. නේ? ඒ කියන්නේ අපිට කරන්න තියෙන දේවල් වලට සහ අපිට මේ නිදහස් වෙන්න, ඒ කියන්නේ අපිට මේ කල්පනා කරන්න, නිදහස් වෙන්න, විවේකය ගත කරන්න ටිකක් අපිට කාලය තියෙනවා. කාලය තියෙනවා. ඒ කියන්නේ අපිට අපි රැකියාව සමාහයට අපි කරගෙන යනවා ඒ විදිහටම. නමුත් මේ මනසින් අපිට නිදහස් වෙන්න පුළුවන් මේ මූල්‍ය බර, ඒ කියන්නේ මුදලට තියෙන බර මොකද්ද කියන එක. රයිට්? ඊට පස්සේ 6 වෙනි එක තමයි ෆිනෑන්ෂියල් නැත්නම් ෆිනෑන්ෂියල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ. මෙතනදී ඔයාට ඉන්කම් එක ප්‍රශ්නයක්ම නැහැ. හරි? ඒ කියන්නේ ඔයා හොඳට ඉතුරු කරලා අවුරුදු දෙකකට ඉතුරු කරපු එකනේ අපි කිව්වේ ෆ්ලෙක්සිබිලිටි කියලා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔයා දැන් ගොඩක් ඉතුරු කරලා. ඔයාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා ආයෝජන හොයන කාලේ. දැන් ඔයා මේ හම්බෙච්ච සල්ලි කොහොමද ආයෝජනය කරලා ඉවරලා තව ස්ටේබල් ඉන්කම් වැඩි කරගන්නේ. තව ඕගොල්ලන්ට එන පැසිව් ඉන්කම්ස් වැඩි කරගන්නේ කියලා හිතන කාලේ. මෙතන හරි හොඳ ස්ටේබල් කාලයක්. මේ වගේ 6 ස්ටේජ් එකේ හිටපු කට්ටිය ගොඩාක් මේ ආර්ථික අර්බුදයේත් එච්චර දැනින්නේ නැහැ. එතකොට ඔයා අහපු අර වචනේ මනි ෆ්‍රීඩම් අන්තිමටම යන්න පුළුවන් ලෙවල් එකට තමයි අපි කියන්නේ ඇබන්ඩන්ට් වෙල්ත් එකක් කියලා අපි කියනවා. හරිද? ඒ කියන්නේ එතනදී අපි සරලව කිව්වොත් මනි ඉස් නෝ මැටර්. සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඇබන්ඩන්ට් වෙල්ත් එකක් හදලා තියෙනවා. අපි අර කතාවක් කියන්නේ සල්ලි නම් නැතිං මචං කියලා කියන සල්ලි නම් ප්‍රශ්නයක් නැහැ කියලා කියනන් මේ වගේ තමයි. අන්න ඒ වගේ තමයි. ඊටත් එහා ගිහලා සල්ලි නම් මට නැතිං මචං, ෆැමිලි එකටත් නැති, පරම්පරාවටත් නැති. සල්ලි නැතිං මචං කියන්න අද වැඩසටහනේ අපි ඔබට කියලා දෙනවා. ඒ කතාව අපි ඔබට කියනවා සවස 2:30 වෙනතුරු රැඳින්න කියලා අපි ආරාධනා කරනවා ඔබ එකතු වෙන්න ආදරණීය යවුණත් එක්ක. ගිරි ගීත රාවේ මලවි කේසරේ ගිරි ගීත රාවේ
සබඳ අද කිමද වමන ලෝකෙට කෑ ගසා පස්සරු එකයි විනාඩි 57යි ඔබ මේ එකතු වෙන ආදරණීය යෞවනයත් එක්ක අනුජ අපි කතා කර කර හිටියේ ආර්ථික නිදහස ගැන. ඔව් ආර්ථික නිදහස ගැන අපිට කතා කරන්න ගොඩාක් දේවල් අද වැඩසටහන එකතු වුණා. ඉතින් එකතුණු කාරණා කාරණාත් එක්ක අද අපි සූදානම්මින් ඉන්නවා ඔබට ඔබේ ආර්ථික නිදහස කොහොමද තහවුරු කරගන්නේ? ඔබේ ආර්ථික නිදහස යෞවන යෞවනියන් විදිහට යෞවන යෞවන විතරක්මත් නෙවෙයි ඕනෑම කෙනෙකුට වැඩිහිටිය හැමෝටමත් මේ ආර්ථික නිදහස තහවුරු කරගෙන තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය බොහොම සතුටින් ගත කරන්න නිදහසේ ගත කරන්න කොහොමද අපි වටපිටාව හදාගන්නේ කියන කාරණාව ගැන ඔබට තොරතුරු කියන්නයි අද වැඩසටහන අපි වෙන් කරගත්තේ මේ නිදහස් මාසේ
අද නිදහසට තව දවස් දෙකක් තියෙනවා. අපි ඊදිනෙදි කතා කරා සමාජ සහ දේශපාලන නිදහස පිළිබඳව. දැන් අද අපි කතා කරනවා ආර්ථික නිදහස ගැන. ආර්ථික නිදහස ගැන මේ කතා කරනකොට වඩා මේක මේ හදාගන්නේ කොහොමද කියන දැනගන්න එක වැදගත් ලෑත්. ඔව් අනිවාර්යයෙන්. ඉතින් එහෙනම් අද අපි අපේ මැදිරියට කැඳවාගත්ත මූල්‍ය උත්ප්‍රේරක ඉන්ෆොටෙක් ඉන්ටර්නැෂනල් ආයතනයේ සාමාන්‍ය අධිකාරීතුමන් අශාන් ගමගේ මහත්මයාව. ඉතින් මූල්‍ය උත්ප්‍රේරක කියන්නේ කවුද කියන සම්බන්ධව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ගැත්‍රි. මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මොටිවේෂනල් ස්පීකර්ස්ලා කියලා. ඔව්. උත්ප්‍රේරක කතිකයෝ කියලා. ඔව්. උත්ප්‍රේරක කතිකයන් අතර මේ ගොඩක් අය ඉන්නවා මේ තමන්ගේ ස්කිල් එකක් උත්ප්‍රේරණය කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ ස්කිල් එකක් තමන්ගේ හැකියාවක් වගේ දෙයක් උත්ප්‍රේරණය කරගන්න ගොඩක් කට්ටිය ගොඩක් දේවල් කියනවා. හැබැයි මේ දැන් අපි මේ අශාන් එක කතා කරනකොට අපේ අද අපේ ආරාධිතත් එක්ක කතා කරනකොට පැහැදිලි වුණා මේ ෆයිනෑන්ස් කියලා කියන්නේ මුදල් කියලා කියන්නේ මූල්‍ය කියලා කියන්නේ එක්තරා විදිහකට ඒ කළමනාකරණය කර ගැනීමත් ස්කිල් එකක් කියලා. ඔව්. ඉතින් ඒ හින්දා ඔබගේ මූල්‍යමය කළමනාකරණය උත්ප්‍රේරණය කරන්න තමයි අශාන් ගමගේ මහත්මයා ඉන්නේ. ඉතින් එතුමන් එක්ක අපි කතා කරන්න තීරණය කළෙත් මෙන්න මේ කාරණාව නිසා. අශාන් අපි මේ කතා කරමින් හිටියා මේ අපේ ස්ටේජ් හතක් ගැන. එවගේ මේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එහෙම නැත්නම් ආර්ථික නිදහස කියන කාරණාව අපි පියවර හතකින් අපි ඉන්න තැන ගැන පොඩි අදහසක් ගත්තා. අපි තාම ඉන්නේ පල්ලෙහාම ලෙවල් එකේද නැත්නම් මැද හරියකද? දැන් ගොඩක් කලට යවුණ යවුණෙන් ඉන්නේ ගොඩක් මැද හරියේ මුල හරියේ වගේ. දැන් අපි ටිකක් මේක කතා බහ අපි අතරතුරද අපිට තේරුණා අපි ටිකක් මේක පල්ලෙහාට කියලා ටිකක් අර මේ අර කම්ෆර්ට් සෝන් එකෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා අර මේ සල්ලි විඳන් කරන එක ටිකක් පහසු වෙන විදිහට අපිට මේක හදා ගන්න පුළුවන් කියන. දැන් මට ප්‍රශ්නයක් ඇති වෙනවා ශාන්. දැන් මෙහෙම ස්ටේජ් ඔක්කොමත් එක්ක අපි කොහොමද මේ ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට උඩට යන්නේ? ඔව්. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මනෝජ දැන් අපි ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකක් කියන්නේ මොකද්ද කියලානේ අහුව ඉස්සලා අපි කතා කරේ. දැන් එතකොට දැන් අපිට යම් අවබෝධයක් තියෙනවා. මේක ඇත්තටම මේ මම ඕගලන්ට ගෙනත් තියෙන පොඩි ඇනලයිස් එකක්. ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියන එක තව ගොඩාක් ඕගලන් රිසර්ච් කරලා බලන්න ගොඩාක් ටෙක්නිකල් ටර්ම්ස් තියෙනවා. ගොඩාක් හොඳ රිසර්ච් පේපර්ස් තියෙනවා, සයිට්ස් තියෙනවා මේවා ස්ටඩි කරන්න. අර සරලව මේ අපි ගුවන් විදුලියක අහගෙන ඉද්දී ඔළුවට යන විදිහට තමයි මම මේ ස්ටේජස් ටයක් කිව්වේ. ඒතර ඕකෙන් උඩට එනවා නම් අනුජ ඒක තමයි අපි අර මුලින් කියපු කැල්. ඒ කියන්නේ අපිට ෆිනෑන්ෂියල් ස්කිල් එකක්, ෆයිනෑන්ෂියලි අපිට ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඒකේ අපි කොටස් තුනක් අපි නිකන් කතා කරේ. ඒ කියන්නේ අපිට ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අපිට බජටින් ඇන්ඩ් ඩෙබ්ට් රීස්ට්‍රක්චරින් වගේම ඉන්වෙස්ට්මන්ට් කියන තුන තියෙන්න ඕනේ. ඕක තවත් ටිකක් සරලව කියනවා නම් ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකක් හැදෙන්න නම් අපිට අපි ටෙක්නිකලි අපි කිව්වොත් එහෙම අපේ මැක්සිමයිස් අව ඉන්කම් මිනිමයිස් අව එක්ස්පෙන්සස්. ඕක තමයි කරන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ අපේ තියෙන ඉන්කම් ඔක්කොම එක්ස්පෙන්සස් වලට සමාන වෙච්ච ස්ටේජ් එක. සමහර අයගේ වටත් වඩා වැඩි. يعني එක්ස්පෙන්සස් වැඩි, ඉන්කම් එකට වඩා. ඔව්. මොකද දැන් ලංකාවේ තිබිච්ච පොලි රේට් එහෙම උඩට ගියා. අපි හවුසින් ලෝන් 104% ගත්තේවා 115%කට හවුසින් ලෝන් ආවා. ඉතින් ওই වගේ දේවල් නිසා අපිට ඒ එක්ස්පෙන්සස් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනුජි ඉතින් අපි ඇත්තටම පොඩක් නාස්තිකාර ජාතියන්නේ නේද? ඇත්තටම අපි කියනවා නම් දැන් අපි මේ ආර්ථික අර්බුදයක් අහම තමයි අපිට දැනුනේ අපි කොච්චර පෙට්‍රල් ගහගෙන රටවටේ බොරුවට පිච්චුවද කියලා. කංජිතල් සම්පත. ඒ වගේම ඉතින් අපි පැපොල් තියදී ඇපල් රටින් ගෙනලා කාපු මිනිස්සුනේ අනුජ. ඉතින් එතකොට අපේ බොහෝතරයකට දැන් එක්ස්පෙන්සස් වැඩි වෙලා තියෙන්න පුළුවන් මේ ආර්ථික අර්බුදේ හැමුවේ. එතකොට මේ ඉන්කම් මැක්සිමයිස් කරගන්නා වගේම එක්ස්පෙන්සස් අපි මොනා කරගන්න ඕනද? අඩු කරගන්න ඕනේ. එතන තමයි ඔයා කීපවර බජටින් කතාව ඒ සම්බන්ධයෙන් එන්නේ. එතකොට අපි මොනවා කරන්නත් අනුජ ඔය පඩිපෙලේ ඔයාර කිව්වාගේ වගේ ඊළඟ පඩිය කියලා ඉවරලා ඔය ස්ටෙප් වල උඩට යනවා නම් අපි ඉතින් ඇත්තටම ඉන්කම් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ භාෂාවෙන් කියනවනම් අපි සල්ලි පුළුවන් තරම් හොයන්න ඕනේ. රයිට්. එතකොට ඉස්සර තිබ්බනේ ලයිෆ් ෆෝ මනි කියලානේ. ජීවිතේද සල්ලිද කියලා ඉවරලා එහෙම කන්සෙප්ට් එකක් තිබුණා. ඊට පස්සේ තියෙනවා ලයිෆ් ඇන් ෆ්‍රීඩම් කියලානේ. ඊට පස්සේ නැත්තම් ජොබ් ඇන් ෆ්‍රීඩම්. එතකොට එන්ටර්ටේන්මන්ට් ඇන් ලයිෆ් ඒ වගේ තිබුණා. එතකොට දැන් ඉතින් ඇත්තටම හැම එකටම මනි ලයිෆ් ඇන් මනි තමයි කියන්න වෙන්නේ නේද? මොකද ෆ්‍රීඩම් එකටත් දැන් මනි ඕන වෙලා තියෙනවා, එන්ටර්ටේන්මන්ට් වලටත් මනි ඕන වෙලා තියෙනවා, හැම දෙයකටම මනි ඕන වෙලා තියෙනවා. එහෙමනම් අර මනි ෆ්‍රීඩම් එකට යන්නත් ඉතින් අපිට කරන් තියෙන්නේ පුළුවන් තරම් මුදල් හොයන ක්‍රමවේදයන් හිතන එක. එතකොට මේකත් මම පොඩ්ඩක් විස්තරාත්මකව කියනවා නම් දැන් අනුජ අපිට එන ඉන්කම් අපි ගත්තොත් එහෙම ඉන්කම් අපිට කැටගරයිස් කරන්න පුළුවන් කොටස් දෙකකට.
මම මේ කියනේවා හරිම ආර්ථික විද්‍යාවට අනුකූල නෙවෙයි ඈ සරලව තේරුම් ගන්න ඔයගලන්ට මේ කන්සෙප්ට් එක පැහැදිලි කරලා දෙන්නේ ඇත්තම කියනවා නම් අශාන් මේ දැන් ප්‍රායෝගිකව මේ සම්බන්ධව අපි කරුණු කාරණා කතා කරනකොට අර මේ තියරි එකට වඩා මේකේ ප්‍රායෝගික පැත්ත ගොඩක් වෙනස් නේද වෙනස් පැහැදිලි මේ කාරණාවත් එක්ක අපිට ওই කාරණාව විතර වැදගත් වෙයි ඔව් අපි දැන් ඉන්කම් ගත්තොත් නිකන් අපිට තේරුම් ගන්නවා ඒ කියන්නේ අපිට එන ඉන්කම් මොනවද කියලා තේරුම් ගන්න අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් අනුජ එකක් තමයි ඇක්ටිව් ඉන්කම් අනිත් එක පැසිව් ඉන්කම් එතකොට ඇක්ටිව් ඉන්කම් එකක් කියන්නේ අපි මහන්සි වෙලා හොයන මුදල් කියන අපි රැකියාවක් කරනවා එතකොට ඒ රැකියාවට අනුකූලව මාසෙ අන්තිමට අපිට මුදලක් ලැබෙනවා කියන අපේ ස්කිල් එකට අපිට ජොබ් එකක් හම්බ වෙනවා අපේ නොලෙජ් එකට අපිට ජොබ් එකක් හම්බ වෙනවා ඒ වගේම ව්‍යාපාරයක් කරන එකෙකුටත් මාසෙ අන්තිමට ඒ ව්‍යාපාරේ ලාභ විදියට මුදල් එනවා ඒ වගේම ස්වයං රැකියාවක් කරන එකෙකුටත් ඒ ප්‍රොඩක්ට් එකක් සෙල් කරලා එන එක ඔන්ලයින් ජොබ් එකක් කරත් අපිට එන ඒ ඔක්කොම අපි මහන්සියලා හොයන මුදල් ඒවට තමයි අපි ඇක්ටිව් ඉන්කම් එකක් කියලා කියන්නේ ඒ වගේම පැසිව් ඉන්කම් එකක් කියලා කියන්නේ අනුජ අපේ මහන්සියෙන් තොරව අපිට එන මුදල් හොඳයි නේද එහෙම එකක් තිබ්බනම් මාසෙ වෙන්නේ නැතු ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේත් ඒ වගේ කන්නේ දැන් විශේෂයෙන්ම මේ තරුණ තරුණියන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දේ හරි නිදාගෙන ඉඳි සල්ලි හම්බෙන්න ඕ ඔව් නිදාගෙන ඉඳි සල්ලි හම්බෙන්න දේ කරන්නත් අනුජ ටිකක් මහන්සි වෙන්න ඕනි දැන් අපිට අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු මම දැන් කතා කරගෙන ආපු දේ නිකුත් ඇක්ටිව් එතකොට ඒ පැසිව් නිදාගෙන ඉඳිත් ඔයගේ වගේ සල්ලි වෙනවා එතකොට අපිට දැනට බහුතරයකට අපේ ගාව තියෙන අපි ඇනලයිස් කරලා බලුවොත් ඇක්ටිව් ඉන්කම් තමයි තියෙන්නේ. ඔයාම වුණොත් අපි රැකියාවක් කරනවා ඒකට අපිට මුදලක් හම්බ වෙනවා. ඒ රැකියාවත් එක්කම සමායට අපි තව පොඩි බිස්නස් එකකුත් කරන්න පුළුවන්. ඒත් අපිට ඒකට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. රයිට්? එතකොට දැන් තියෙන ගැටලුව තමයි අපේ ওই තියෙන ඇක්ටිව් ඉන්කම් එක අපේ තියෙන ওই ඇක්ටිව් ඉන්කම් එක අපිට මදි වෙලා තියෙනවා සර්වයිවල්. ඕක තමයි දේ. ඒ වගේම ඔයා කිව්වා අර නිදාගෙන ඉන්නකොට සල්ලි එනවා කියන පැසිව් ඉන්කම් කියන්නේ මේ අමුරු දෙන අපි ඔක්කොම දන්න දෙයක්. අපේ තියෙන අතිරික්ත ධනයක් අපි ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් එහෙම අපිට හැම දවසෙම ඒකට කැල්කියුලේට් වෙනවා පොලියක්. එතකොට අපිට පුළුවන් ඒ ෆික්ස් ඩිපොසිට් එකේ මාසෙ අන්තිමට පොලිය ඉන්ට්‍රස්ට් එකක් විදියට අපිට ගන්න පැසිව් ඉන්කම් එකක්. නේ අපි ෂෙයාර් මාකට් එකට ෂෙයාර්ස් ටිකක් කරන් දාලා තිබුණොත් ඩිවිඩන්ඩ් සිටිර අවුරුද්ද අවසානයේ ගන්න පුළුවන් නැත්නම් ෂෙයාර් වැලියු එක අප් වෙද්දී අපිට ඒක සෙල් කරන්න පුළුවන්. පැසිව් ඉන්කම් එකක්. ඔය විදිහට අපි අපේ අර මනි ෆ්‍රීඩම් එක හදා ගන්න ඕන මුලින්ම අපි ඇනලයිස් කරගන්න ඕනි අපිට එන ඉන්කම් සෝසස් මොනවද කියලා. ඒ ඇනලයිස් එක අපේ ගාව තියෙන්න ඕන. එතකොට මේවා වැඩි කරගන්න අපි ප්ලෑන් එකක් හදන්න පුළුවන්. ඒක මනෝජ අර ඔයා හුවාගේ ස්ටෙප් එකෙන් උඩට යනවා නම් අපි මුලින්ම කරන්න ඕනි දැන් මේ වැඩසටහන ඉවරෙද්දී අපි ඇත්තටම ෆයිනෑන්ෂියල් ස්කිල් එකක් හදාගෙන අපි ෆයිනෑන්ෂියලි අපි ගෝල් එකට යන්න අපි පොඩි ඉලක්කයක් හදාගත්ත කිමුකෝ අන්නේ ඉලක්කය හදාගන්න අර ස්ටෙප් හතට අනුකූල කියන්නේ මම ඊළඟට යන ස්ටෙප් එක මොකද්ද හැබැයි ඒකට පොඩි ටයිම් එකක් දාගන්න එතකොට කෙටි කාලීන ඉලක්ක දීර්ඝ කාලීන ඉලක්ක මම මාස 6කින් මේ ස්ටේජ් එකට යනවා අවුරුදු 2කින් මේ ස්ටේජ් එකට යනවා අවුරුදු 5කින් මේ ස්ටේජ් එකට යනවා ඒක තමයි පළවෙනි එක දැන් එහෙම ඉලක්කයක් හදාගත්තා නම් දෙවෙනි එක තමයි අපිට එන ඉන්කම් මොනවද කියලා අපි ඇනලයිස් කරගන්න එතකොට ඒ ඉන්කම් කැටගරි කරගන්න පුළුවන් ඇක්ටිව් ඉන්කම් මොනවාද පැසිව් ඉන්කම් මොනවාද කියලා අපිට එන ඉන්කම් අපි කැටගරි කරගන්නවා ඊට පස්සේ ඒවා මැක්සිමයිස් කරන්න තමයි අපි ප්ලෑන් එකක් හදන්න ඕනේ දැන් එතනදී අනුජ දැන් පැසිව් ඉන්කම් එකක් ගන්න නම් අපිට ඉතුරු වෙන මුදල අපි ආයෝජනය කරන්න ඕනේ ඒ කියන්නේ අපිට දැන් පැසිව් ඉන්කම් එකක් අපිට ස්කිල් එකෙන් හදාගන්න අමාරුයි ඒ කියන්නේ පැසිව් ඉන්කම් එකක් අපිට දැන් ඉන්න තැන ඒ කියන්නේ ජොබ් එකෙන්ම හදාගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි මොකද පැසිව් ඉන්කම් එකක් ගන්න නම් මුදල් අතේ තියෙන්න උදාහරණයක් විදිහට දැන් ඉන්නව නම් ආදරණීය යවෝනේ ඉන්නව නම් නැත්නම් මේක අහන වැඩි කවුරු හරි ඉන්නව නම් දැනට ලක්ෂ 10ක් 20ක් 1 මිලියන් 2 මිලියන් 5 මිලියන් අතේ තියෙනව නම් හොඳ අවස්ථාවක් පැසිව් ඉන්කම් එකක් හදාගන්න සල්ලි නිකන් තියාගෙන ඉන්න එපා යන්න ඩිපොසිට්ස් වලට යන්න ෂෙයාර් මාකට් එකට යන්න ක්‍රිප්ටෝ කරන්සි වලට ඔය මොනවා හරි දෙයකට ගිහිල්ලා ඉවරලා තමන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා ඉවරලා පැසිව් ඉන්කම් එකක් හදාගන්න හැබැයි එහෙම නැත්තම් ඒ කියන්නේ මුදල් නැත්තම් අපි මුදල් ඉතුරු කරගන්න ඕනි පැසිව් ඉන්කම් එකක් හදාගන්න එහෙමනේ එතකොට දැන් තියෙන වාතාවරණය අනුව දැන් ඔයාට ලැබෙන ආදායමින් ඔයාට ඉන්වෙස්ට් කරන්න මුදලක් ඉතුරු කරගන්න පුළුවන්ද වර්තමානයේ හැබැයි බහුතරයක් ඉන්න පුළුවන්නේ දැන් මෙහෙමනේ මේක දැන් මේ වගේ දෙයක් අපි කියද්දි යවුණෙන්ට කියද්දි විශේෂයෙන් අපේ වැඩිහිටි පරම්පරාවට කියද්දි මතයක් තියෙනව නේද හැබැයි ඉතින් ඔය කියන දේවල් ඔක්කොම ඇත්ත අපිට ක්‍රිප්ටෝ වලටත් යන්න පුළුවන් අපිට ෂෙයාර් මාකට් එකට යන්න පුළුවන් ෆික්ස් ඩිපොසිට් දාන්නත් පුළුවන් අපිට
බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්. කොයි ඉතින් අපි පඩිය අරගෙන මාසේ අන්තිම වෙද්දි බිල් ටික ලියලා ලෝන් එක ගියවම කීයක්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඒතර නෙවෙයි දැන් මේ වෙනකොට පඩියට බද්දකුත් ගහලා තියෙනවා. ඔව් ඒකනේ. බද්දකුත් ගහලා තියෙනවානේ. ඒකත් එතකොට ණය වෙලා ගෙවන්න ඕනේ මට මන්නේ තියෙන්නේ. හරි එහෙම කට්ටියට එතකොට කවදාවත් මේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකක් ගන්න බැරිද? අනුජීතන ලොකුම ප්‍රශ්නේ ඒකනේ දැන් ගොඩක් වෙලට අපි කල්පනා කරනවා මේ එහෙම වුණාම අපිට ඇත්තටම දැන් මේ කිනුද දැන් මේ කන්න බොණ්ඩත් සල්ලි මදි වෙලා තියෙනකොට මේ ලැබෙන වැටුප අපි කොහොමද මේක එහෙම කරගන්නේ ඇත්තටම එහෙම කරගන්න පුළුවන් දශා කරගන්න තමයි අනුජ මම කිව්වේ මේ වගේ අර ලෝකේ තවත් රටවල් වෙලා තියෙනවා මේ වගේ අර්බුදකාරී අවස්ථාවක තමයි අපි දෙයක් හිතලා ඉවරලා අපි රටක් විදියට පුද්ගලෙක් විදියට විශේෂයෙන් අපි පුද්ගලෙක් විදියට ගමු පුද්ගලෙක් විදියට මේ හොඳම ඔපචුනිටි එකක් ලංකාවට අපිට හම්බෙලා තියෙනවා මම කියන්නේ මේක අපි ධනාත්මකව ගන්න ඕනේ දෙයක් කියන්නේ අපිට කවදාවත් අපි හෙටක් ගැන මෙහෙම ආර්ථිකම වශයෙන් සැලසුම් කරලා නැහැ අපිට ලබන අවුරුද්ද ගැන මෙච්චර අපි සැලසුම් කරලා නැහැ හැබැයි අපේ අපේ ආයතනවල එක තියෙනවා ආයතනවල ප්‍රොෆිට් එකක් ඔරියන්ට් කරගෙන එහෙම තියෙනවා නමුත් පර්සනලි අපි කවදාවත් කරලා නැහැ ඉතින් මේක අපි හොඳ අවස්ථාවක් මේ පිළිබඳව හිතන්න එතකොට අනුජ කවුරු හරි ඉන්නවනම් යවෝනේ ඉන්න පුද්ගලෙක් හෝ වැඩිහිටි කවුරු හරි හරි ඉන්නවනම් ඇත්තටම අපි අර කියපු ස්ටේජ් එකේ අපිට පැසිව් ඉන්කම් එකට යන්න බෑ කොහොමත් අපිට මේ එන පේචෙක් එකකින් කියන්නේ අපේ මාසේ එන වැටුපෙන්වත් අපිට සර්වයිව් වෙන්න බෑ එහෙමනම් අපි මොකද කරන්න ඕනේ එහෙමනම් අනුජ කරන්න ඕනේ අපි වයිස් ඉන්වෙස්ට්මන්ට් වලට යන්න ඕනේ මොකද මේ වයිස් ඉන්වෙස්ට්මන්ට් එක කියන්නේ ඒ කියන්නේ ඥානාන්විතව අපි හොඳට ඇනලයිස් කරලා අපි කරන ඉන්වෙස්ට්මන්ට් රයිට් ඒක වයිස් ඉන්වෙස්ට්මන්ට් වලදී අර අපි කියපු පැසිව් ඉන්කම් ගන්නේවත් වයිස් ඉන්වෙස්ට් තමයි. හැබැයි මුදලක් නැත්තම් එයා ආයෝජනය කරන්න ඕන දේ තමයි අනුජ කාලය. මුදලක් නැති කෙනෙක් මුදල් හොයන්න ඕන නම් ආයෝජනය කරන්න ඕනි කාලය. එයා දැන් ඉන්න ඇක්ටිව් ඉන්කම් එක එයා ඉගෙන ගත්ත නොලෙජ් එකට එයා ගත්ත උපාධියට එයා ගත්ත ස්කිල් එකට අදාළව නම් එයා ජොබ් එකක් කරන්නේ අදාළව නම් එයා කාලය වැය කරලා තව ස්කිල් එකක් උපය ගන්න ඕනි. කාලය වැය කරලා ඉවරලා තව මොන හරි ක්වොලිෆිකේෂන් එකක් හදා ගන්න ඕනි. ඒකල්ල තව ඇක්ටිව් ඉන්කම් චැනල් එකක් හදාගන්නවා. මම උදාහරණයක් විදියට කියන්නම්. අපි හිතමු ඉංග්‍රීෂ් උගන්වන ටීචර් කෙනෙක් ඉන්නවා කියලා ඉවරලා. එයා දැන් එයාගේ ඉන්කම් එක විදියට එයා ඉස්කෝලේ උගන්වනවා, එයාගේ වැටුපේනවා, ටියුෂන් උත් කරනවා, ඒකනුත් වැටුපේනවා. හැබැයි ඒ ඔක්කොමත් දැන් මදි කියමුකෝ. හැබැයි එයාට පුළුවන් තව මොන හරි ස්කිල් එකක් ඉගෙනගෙන, IT වගේ ස්කිල් එකක් ඉගෙනගෙන, ක්වොලිෆිකේෂන් එකක් කරගෙන IT ටියුෂන් එකක් පටන් ගන්න. රයිට්? ආදරණීය යවෝනේ ඉන්න නංගිලා මල්ලිලාට පුළුවන් තමන් දැනට ඉන්නවනම් ජොබ් එකක් තව ස්කිල් එකක් ඉන්ටර්නෙට් එකේ තව මොන හරි ස්කිල් එකක් උපයෝග කරගෙන ඉන්ටර්නෙට් එක හරහා මොන හරි ව්‍යාපාරයක් හෝ ජොබ් එකක් හෝ පටන් ගන්න. කියන්නේ අපිට සල්ලි නැත්නම් අනුජ අපි කාලය ආයෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපිට කවදාවත් මේකෙන් එන්න බෑනේ. දැන් අපි දන්න ගණන් වලින් කොච්චර හැදුවත් ඍණ නම් නේ ඕක දන කරගන්න තවත් ණයට ඉල්ල ගන්නව මිසක් නේ තවත් කොහෙන් හරි ලොතරැයියක් ඇදෙනව මිසක් දැන් අපි මේ හිතන විදිහට හැමෝම හිතන විදිහට ඔන්න දේශපාලනේ යම් වෙනසක් වෙලා අපිට පඩි වැඩි කරොත් මිසක් නේ වඩු අඩු කරොත් මිසක් නේ පෙට්‍රල් නිකන් දුන්නොත් මිසක් නේ අපිට කවදාහවත් උඩට එන්න බෑ. එහෙනම් දෙවනි ස්ටේජ් එක තමයි අර වයිස් ඉන්වෙස්ට්මන්ට් එක තමයි අපිට මුදල් නැත්තම් අපි ආයෝජනය කරමු කාලය. කාලය ආයෝජනය කළා අපි හදාගමු ස්කිල් එක. ඕන තරම් අනුජ මේ අන්තර්ජාලය තියෙනවා අපිට දෙයක් හිතුවොත් අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳ විශේෂ කොටසක්. අපිට කාලෙත් තියෙනවා. ඉතින් ඒ කාලේ අපි අර රටට හැමදේටම ඇඟිල්ල දික් කර කර ඉන්නේ නැතුව අපි කරලා තව මං කියන්නේ මම මේ යවෝනියන්ගේ නිල්ලන්නේ විශේෂයෙන්ම ඕගොල්ලන් තව ස්කිල් එකක් ගේන් කරගන්න. තව ක්වොලිෆිකේෂන් එකක් ගේන් කරගන්න. පුළුවන් නම් තව ඩිග්‍රියක් ගන්න. ඊට පස්සේ ස්කිල් එක ඉන්වෙස්ට් කරන්න. ඒ ක්වොලිෆිකේෂන් එක ඉන්වෙස්ට් කරන්න. ඒකෙන් සල්ලි හොයන්න. ඩිප්ලෝම එකක් අරගෙන ජොබ් එකක් ඉන්න කෙනෙක් නම් ඩිග්‍රී එකට ගිහිල්ලා ඒ ගත්ත ක්වොලිෆිකේෂන් එක ඒ ස්කිල් එක පිටරට ආයෝජනය කරන්න. යන්න පිටරටකට. ගිහිල්ලා මැක්සිමයිස් කරගන්න ඕගොල්ලන්ගේ ඉන්කම් එක. තමන්ගේ කාලය මේ විදිහට ඉන්වෙස්ට් කරලා කොහොමද මුදලක් හම්බ කරගන්නේ? ඒ වගේ මේ හම්බ කරගත්ත මුදල කොහොමද අපි අර කියන ස්ටේජස් 7 ඇතුලේ අපේ ස්ටේජ් එකෙන් ස්ටේජ් එක ඉහළට යන්න පාවිච්චි කරන්නේ? මේ ගැන කතා කරමු මේ ගීතමය විරාමයට ගිහිල්ලා ආවිල්ලා සස 2යි විනාඩි 12යි ඔබ එකතු වෙන්නේ ආදරණීය වුණත් එක්ක. किया
වැඩකාරියෝ බේකම් මුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා මගේ සිත උමතු කළා කියා නැති ආදවේ අවුරුවත් දන්නේ නෑ ඔබ මට ලැබුණා කියා තමයි දැන් වැඩි දෙනෙක් කියනවානේ මේ අපිට ආර්ථික නිදහසක් නැහැ අපිට මූල්‍ය කළමනාකරණයක් කරගන්න බෑ අපිට කාලය කළමනාකරණය කරගන්න බෑ කියලා. හැබැයි ඒකට එක විසඳුමක් විදිහට මේ අපේ යෂාන් ගොඩක් දේවල් කිව්වනේ. ඒත් එක්කම අපිට හිතා ගන්න ඕනේ තමන්ගේ ස්කිල් එකක් තියෙන්න ඕනේ ඒ දේවල් නැති කරගන්න. අපේ ජීවිතෙන් අයින් කරගන්නත් ඒ දේවල් අයින් කරගන්නත් අපිට ස්කිල් එකක් තියෙන්න ඕනේ කියලා හිතනවා. ඔව් ගයත්‍රි, දැන් ඔබ කිව්වා වගේම දැන් මේ අපිට මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ගැත්තරම මේ දවසින් දෙකෙන් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අර පුරුද්දක් විදියට කරලා සෑහෙන කාලයක් තිස්සේ කරගන්න ඕන දෙයක්. අශාන් මම මෙහෙම අහන්නම්, දැන් අපේ දැන් මේ කතා බහේ ටිකක් අපි දැන් මොහොත් තැනකට ඇවිල්ලා දැන් අවසාන භාගයටත් අපි ඇවිල්ලා ඉන්නේ. මේ දැන් මට හිතෙනවා මෙහෙම දෙයක් අහන්න, දැන් අපි මේ ඔක්කොම දේවල් අපි ඩෙවලොප් කරගන්නවානේ. මේ ඩෙවලොප් කරගන්නකොට මේ දැන් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ අපිට දැන් ඔය ඔක්කොම තියෙනවා. ඉන්වෙස්ට් කරන්නත් සල්ලි සමහරවල් හොයා ගන්න පුළුවන්. හැබැයි මේ සමහර වෙලාවට පොඩ්ඩක් ඔය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවනේ. ඒක කොහොමද මේක හදාගන්නේ? දැන් සමහරවල්ට සමහර කට්ට කියනවා මේ මට මේ මේ ලක්ෂ 10ක් විතර තියෙනවා. මේක මම හරියට මේ කළමනාකරණය කරගන්න තේරෙන්න. සමහරවල් මේ බජටින් වල ප්‍රශ්නයක්ද, මැනේජ්මන්ට් වල ප්‍රශ්නයක්ද, නැත්නම් බඩු වැඩි වෙලාද? ඇත්තටම ඔය කියන උදාමන නිසා බඩු වැඩි වෙලාද? මේ මොකද්ද කියලා හරියට තේරෙන්නේ නැහැ. මේ අශන් මොකද්ද මේකට අපිට කරන්න පුළුවන්?
අවනුජ ඇත්තටම දැන් එහෙම කියන්නේ අපේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අපිට හරියටම ඇනලයිස් එකක් ගන්න අමාරුයි නම් ඒකෙන් අදහස් වෙන්නේ අනුජ ඇත්තටම අපි කරන වියදම් සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ කියන එක. ආදායම් සම්බන්ධයෙන් යම් අවබෝධයක් ගන්න පුළුවන් යනුජ දැන් පඩිය නම් හම්බෙන්නේ ඒක account එකට එනවා. ඒතකොට ආදායම් සම්බන්ධයෙන් ගන්න පුළුවන් වියදම් සම්බන්ධයෙන් ඇත්තටම සාමාන්‍ය සමාජය තුළ විශේෂයෙන් යවුණය තුළ මේකට තියෙන අවබෝධය සහ මේක අපි අවබෝධ කරගන්න උත්සාහ ගන්නවත් අඩුයි අනුජ. දැන් අපි මෙහෙම හිතමුකෝ අපි අපේ රැකියාව හිතුවොත් එහෙම right? දැන් අපි රැකියාව ඇතුළේ අපේ ආයතනයක අපි හදන ඕනේ දනුජ බජට් එක. අපි වාර්ෂිකව හදනවා බජට් එක. ඒක ඊට පස්සේ කාර්තු වලට බෙදනවා. ඒක මාසිකව බෙදනවා. ඊට පස්සේ ඒක සමහරට සතියකට කොච්චරද කියලා බෙදනවා. ඒකට ක්‍රමවේදයක් හදනවා අපි මේ බජට් එක ගන්න පුළුවන් වුණා. රටක් වුණත් එහෙමයි. අයවැයක් හදනවා. අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන ඒ අමාත්‍යංශ හරහා ඒ දෙපාර්තමේන්තුව හරහා ඒ නිලධාරීන් අතර බෙදෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපි සැලසුම් කරනවා. හැබැයි අනුජ අපි පුද්ගලිකව මේක කරනවා. පුද්ගලිකව කරනවා හරි අඩුයි. ඒ කියන්නේ ගැටලුවක් තියෙනවා අපි මේක පුද්ගලිකව කරනද කියලා සමහරවල් අපි මේ කියන්නේ කොහේ ට්‍රිප් එකක් යනකොට වැඩක් කරනකොට ඒ වගේ බජට් එකක් හදන අපි පුද්ගලිකව අපි කරලම නැහැ නේද ගැටලුව. ඔව්. ඔව් බජට් එකටත් වැඩි අනුජ මෙතනදී අපි දැනගන්න ඕනේ අපේ එක්ස්පෙන්සස් අපි ඇත්තරම කිව්වොත් එක්ස්පෙන්සස් අපි ඇනලයිස් කරගන්න ඕනේ. එක්ස්පෙන්සස් කැටගරයිස් කරගන්න ඕනේ. කියන්නේ අපිට අපි මේක හරියට අපේ එක්ස්පෙන්සස් ඇනලයිස් කරලා තියෙනවා කියන්නේ අනුජ අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ අපිට මාසෙකට යන අපේ ෆික්ස් කොස්ට් එක මොකක්ද කියලා. කියන්නේ අපේ ග්ලොසරිස් වලට යන ගාණ, අපේ මූලික අවශ්‍යතා වලට යන ගාණ, ඊළඟට අපේ හෙල්ත් වලට යන ගාණ, ඊළඟට අපි එන්ටර්ටේන්මන්ට් වලට කොච්චරක් වියදම් කරනවද, ක්ලෝතින් වලට කොච්චරක් වියදම් කරනවද කියන ඉවරලා මාසිකව කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනුජ වාර්ෂිකව කියන්න පුළුවන් වෙනවා. අවුරුද්දකට මං vehicle එකට කොච්චරක් වියදම් කරනවද, අවුරුද්දකට මට කොච්චරක් ඇඳුම් වලට යනවද, අවුරුද්දකට කොච්චරක් මට කෑමට යනවද කියලා ඉවරලා ඇනලයිස් එකක් තියෙනවා. එතකොට හරියටම ගන්න නම් අනුජ ඒ වගේ අවුරුදු 3 කැනලයිස් එකක් තියෙනවා. එතකොට තමයි අනුජ අහපු අර ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් උද්දමනය නිසා අපිට වැඩිපුර වියදම් යනවද කියලා. ඔව් අශාන් පොඩක් ඉන්න දැන් මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් උද්දමනය නිසා අපිට වැඩි වෙලා තියෙන ප්‍රමාණය තවම අපිට තීරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අද මුදලක් දීලා මොන හරි භාණ්ඩයක් ගත්තාම හෙට ඒ මුදල දීලා ඒ භාණ්ඩේ වෙලදී ගන්න බෑ. ඔව්. හැබැයි මේ වැඩිවීම පිළිබඳව අපිට පොඩි අවබෝධයක් නැහැ සමහර ලාවට. දැන් අර ඔබ කිව්වා වගේ අර මේ දිනපතාම මාස්පතාම නැත්නම් සතිපතාම ඔය වගේ එකක් අපි තියාගන්න ඕන කොහොමද තියාගන්නේ අනිවාර්යෙන්ම අනුජ මේකේ පළවෙනි ස්ටෙප් එක තමයි දැන් මේක කියද්දී හැමෝටම හිතෙන්න පුළුවන් ඉතින් අවුරුදු තුනක ඩේටා අපේ ගාව නැත්නම් අපි කොහොමද ඇනලයිස් කරන්න කියලා ඉවරලා එතකොට ඒ ඩේටා අපිම තමයි හදාගන්න ඕනේ පළවෙනිම ප්‍රින්සිපල් එක තමයි අපිට ඇත්තටම අපේ එක්ස්පෙන්සස් මැනේජ් කරන්න ඕන නම් අනුජ පළවෙනි ප්‍රින්සිපල් එක තමයි අපි එක්ස්පෙන්සස් ඩීටේල් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි වියදම් සටහන් කරගන්න ඕනේ. මේක පුරුද්දක් විදියට කරන්න බැරි නම් මෙතනින් එහාට මේ කතාව අහන් ඉඳලා වැඩක් නැහැ. හරි? ඒ කියන්නේ ඇත්තටම අපිට ෆිනෑන්ෂියලි අපිට අපේ එක්ස්පෙන්සස් මැනේජ් කරන්න ඕන නම් අංක එක අද දෙවෙන්දානේ අනුජ අද ඉඳන් පටන් ගන්න අපිට යන හැම වියදමම සටහන් කරන්න. හොඳයි. එහෙනම් කොලයක් පෑනක් අරගෙන ලං වෙලා ඉන්න රේඩියෝවට අපේ පුරුදු සංකේත මාලාවන් ඔස්සේ වගේම YouTube නාලිකාවෙත් උන සජීවී ඔබට බලන්න පුළුවන් අපේ කතාබහ බලන්න පුළුවන් කොලයක් පෑනක් අරගෙන ලං වෙලා ඉන්න කොහොමද අපි මේ දිනපතා සතිපතා අපේ එක්ස්පෙන්සස් අපි බජට් කරගන්නේ එහෙම නැත්නම් සටහන් කරගන්නේ ඔව් සටහන් කරගන්නේ ඇත්තටම අනුජ මේක ලේසියි ඉතින් අපි දැන් උදේ අපි නැගිටලා එනවා නම් අපි ඊට පස්සේ අපි ට්‍රාන්ස්පෝටේෂන් එක පටන් ගන්නවා බස් එකේ නම් එන්නේ බස් එකට ගියපු ගාන කොච්චරයිද ඊට පස්සේ අපි එතනින් ගිහිල්ලා මොනවා තේ එකක් බොනවා නම් තේ අපිට කැමරට ගියපු ගාන කොච්චරයිද ඔයාට පුළුවන් විදියට සටහන් කරගෙන යන්න මුලින්ම මේ බස් එකට එක විදියට හැබැයි එක විදියකට ලියනද ට්‍රාන්ස්පෝර්ට් කියලා ලියවනම් ට්‍රාන්ස්පෝර්ට් කියලා ලියන බස් එක කියලා ලියනවනම් බස් එක කියලා ලියන්න ඔය විදියට දවස පුරා ලියන්න ඔය වගේ මාසයක් අපි මේක ඉස්සලා සටහන් කරගන්න ඕනේ එතකොට මාසේ අන්තිමට තමයි අපි මේක කැටගරයිස් කරන්නේ. එතනදි දැන් පොඩ්ඩක් ඔලුවට එනවා ඇති කොහොමද මම දැන් මේ පොතක් අරගෙන ලියලා යන්නේ කියලා ඉවරලා. ඒකට තමයි මේ අපි යවෝනේටනේ කතා කරන්නේ. ඒකට තමයි අපි ටෙක්නොලොජි එක තියෙන්නේ. ඕනතරම් මනි මැනේජ්මන්ට් ටූල් තියෙනවා. මනි මැනේජ්මන්ට් ඇප්ස් තියෙනවා. අපේ Android ෆෝන් එකක් හරි අපේ ISO ඕනම platform එක ඕගොල්ලන් Play Store එකට හරි ගිහිලිවලා බලන්න ඕනතරම් ඇප්ස් තියෙනවා. එතනදී හොඳ ඇප් එකක් තෝරගන්න. YouTube එකේ සර්ච් කරලා බලන්න හොඳ money management tools මොනවද කියලා ඉවරලා මම දැක්ක අර චනුක් සුත් මේ ළඟදී වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ටූල් එකක් අරගෙන ඉස්සලා ඒක තමන්ගේ ෆෝන් එකට දාගෙන ඒක හරිම ලේසි. ඒකේ single click එකෙන් අපිට expenses ලියාගෙන යන්න පුළුවන්. ඒකලා ඊළඟ ස්ටෙප් එක තමයි අනුජ මාසේ අන්තිමට මේවා categorize කරන්න ඕනේ. දැන් අන්න අපි බස් එකේ ගියා, ත්‍රී වීල් එක ගියා, ඊට පස්සේ අපි මොනවා හරි කැබ් සර්විස් එක ගියා. මේ ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට්. රයිට්? ඊට පස්සේ ඔන්න අපි
තමන් ටැඳුමක් ගත්තා ගෙදර කාට හරි ගෙනිච්ච මොනවා හරි කරන එහෙනම් මේ ඔක්කොම ක්ලෝත් වලට ගිහිලා තියෙනවා ඊට පස්සේ අපි කෑමට වුණ කෑවා මේ ගෙදරට මේ ටික ගිච්ච මේ ටික ගන්න ග්‍රොසරිස් වලට ගියපු ටික ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් වලට ගියපු ටික ඊට පස්සේ අපිට වුණ කැටගරි ටිකක් එනවා දැන් අපි අර ගොඩාක් ඩීටේල් ලියපු දේ ගොඩාක් ඩීටේල් අර ඇප් එකට දාගෙන ගියපු දේ ඇප් එකෙන් ලස්සන්ට කොහොඳන් කැටගරි කරලා හදා ගන්න පුළුවන් සිංගල් ක්ලික් එකකින් එතකොට ඔන්න එනවා අපිට වියදම් අපිට මාසයකට තියෙන වියදම් 10යි වියදම් 12යි වියදම් 15යි ඒ ඒ වගේ කැටගරි ටික තමයි මේක. ඔහොම මාස 3ක් අපි යන්න ඕනි. ඔහොම මාස 3ක්වත් අපි යන්න ඕනි හැබිට් එක. එතකොට මාස 3කට පස්සේ අපිට ලස්සනට චිත්‍රයක් එනවා. රයිට් මේ බලන්න මේ ක්‍රමිකව අපිට සමහරලාට මේ ග්‍රොසරිස් වල ඒවා වැඩි වෙලා තියෙනවා. ඔන්න දැන් ට්‍රාන්ස්පෝර්ට් වල ඒවා වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒකට පෙට්‍රල් මිල වැඩි වෙච්ච එකත් වෙන්න පුළුවන්. සහ අපේ මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත අපි නොහිතපු විදිහට වැඩි වෙලා තියෙනවා. සහ අපි දෙන මේ තව මොන හරි තියෙන දේවල් වැඩි වෙලා තියෙනවා. එතකොට ඕක ඇතුලේ තව දෙයක් දෙනවා. අනේ අපි පිනක් දහමකුත් කරලම නෑ නේද මාස තුන. නිකන් පිනට සාමාන්‍ය මිනිස්සෙකුටවත් කීයක්වත් දීලා නැද්ද කියලා ඒ වගේ දේවලුත් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අනුජ ඔයා කියපු කාරණේ කරන්න ඕනේ. ඔන්න ඔය ඇනලයිස් එක ආවට පස්සේ තමයි අපිට බජට් එකක් හදන්න පුළුවන්. බජට් එකක් හදද්දී තමයි අනුජ සේවිං අපි පටන් ගන්න ඕනේ. එතකොට අපි ඔය කැටගරයිස් කරපු එක්ස්පෙන්සස් වලින් අපි අඳුන ගන්න ඕනේ ඉමෝෂනල් එක්ස්පෙන්සස් මොනවද කියලා. රයිට්? මේක හරි වැදගත් දෙයක්. දැන් ඉමෝෂනල් එක්ස්පෙන්සස් ගත්තාම දැන් අපි සමහරලාට අපි මේ හරිම ආර්ථික අර්බුදයේ තමයි ඉන්නේ. අපි ඒ ඇතුලේ සමහරලාට අනවශ්‍ය විදියට ගෙදරට මොනවා හරි බඩුවකුත් අරගෙන. හරි? සමහරලාට අපි අනවශ්‍ය විදියට වැඩකුත් නැහැ. අපි මොබයිල් ෆෝන් එක අප්ඩේට් කරලා. එතකොට අපිට වැඩකුත් නැහැ. අපේ කා අපේ පාවිච්චි කරන vehicle එකට පොඩි modification එකක් කරනවා. හරි සමහරවිට ඒක ලස්සනක්කුත් නෑ ඒක නෑ ලස්සනක් තියෙනවා අනුජ හැබැයි මේ මේ කාලේ වැදගත් නෑ ඒ කියන්නේ දැන් අපි අර කැටගරි කරලිවලා බජට් කරන්න ගියාම තමයි අපිට ඉන්නේ ප්‍රයෝරිටයිස්ඩ් වෙන්නේ ඒ කියන්නේ අපිට ඕනේ එක්ස්පෙන්සස් මොනවද කියලා ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදාගන්න පුළුවන් ඉන්නේ බජට් එකක් හදන්න යන වෙලාව අනවශ්‍ය වියදම් අන්න රයිට් දැන් අනවශ්‍ය වියදම් අඳුන ගන්න පුළුවන් ඉන්නේ අවශ්‍ය වියදම් ටික ප්‍රයෝරිටයිස් උනේ නේ එතකොට වියදම් ටික කැටගරි වුණොත් තමයි අනවශ්‍ය වියදම් මොනවද කියලා අපිට අඳුන ගන්න පුළුවන් ඉන්නේ අන්න එතකොට තමයි අපිට තින්නේ මේ ඉමෝෂනල් එක්ස්පෙන්සස් කියන දේවල් හරි සමහරලාට අපි අනවශ්‍ය විදියට ගොඩාක් channel subscribe කරලා තියෙනවා මේවා අරගෙන තියෙනවා මගෙන් කියන පොඩි පොඩි දේවල් තාරුණ්‍යට අදාළ නිසා එතකොට මේ ඉමෝෂනල් එක්ස්පෙන්සස් අපිට පුළුවන් කට් ඩවුන් කරන්න ඊට පස්සේ අපි ටිකක් තව කියන්නේ තාරුණ්‍යෙම තව චුට්ටක් එහාට ගිහින් තියෙනවා නම් අපි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම් අපි vehicle loan එක ඉන්නවා නම් අපි හවුසින් ලෝන් එකක් ඉන්නවනම් එතකොට ඩෙප්තුත් තියෙනවනම් සමහරලාට අපි ක්‍රෙඩිට් කාඩ් එකේ ඉන්ස්ට්‍රෝල්මන්ට් එක දාන්න නැතුව මිනිමම් පේමන්ට් එකවත් ගෙවන්න නැතුව අනුජ ඒක ස්කිප් කරලා තියෙනවා අපිට පොඩි ට්‍රිප් එකක් යන්න ඕනේ වෙච්ච නිසා සමහරලාට අපි vehicle loan එක දාන්න නැතුව ඉන්න මොකද ලීස් එක vehicle lease එක වාරික 3ක් විතර ඇරියස් උනන්නේ කෝල් එකක් එන්නේ හවුසින් එක පඩියෙම කැපෙන නිසා යනවා ඔව් හරි එතකොට ඔන්න දැන් අපි අපේ තියෙන එක්ස්පෙන්සස් මෙහෙමයි හැබැයි අපි ප්‍රයෝරිටයිස් කරද්දී වැදගත්ම දෙයක් තමයි ඊළඟ කාර්යය මම කිව්වේ ඩෙප්ත් රීස්ට්‍රක්චරින්. එතකොට අපි අර ප්‍රයෝරිටයිස් කරන එකේ ඩෙප්ත් කොච්චර වැදගත් වෙනවද කියලා ඇනලයිස් කරන්න ඕනේ. මොන දැන් අපි අර වියදම් කොටස් ටික තියෙනවා මේ පැත්තෙන් අපි ණයත් අපි මේවා කරගන්නවා. ණය සටහන් කරගනිද්දී අනුජ අනිවාර්යෙන්ම ඉන්ට්‍රස්ට් රේට් එක අපි සටහන් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ හවුසින් ලෝන් එකද අපිට ගොඩක්ම භයානක ක්‍රෙඩිට් කාඩ් එකද ගොඩක්ම භයානක නැත්නම් ලීස් එකද කියලා. මම උදාහරණයක් විදිහට වර්තමානයේ තියෙන මිල ගණන් කිව්වොත් එහෙම හවුසින් ලෝන් එකේ පොලිය වාර්ෂික පොලිය 15යි. එතකොට ලීසින් ලීස් එකේ සමහරට තියෙන්න පුළුවන් 120ක් 22ක් විතර. ක්‍රෙඩිට් කාඩ් එකේ අනුජ 136යි. එතකොට කොහොමද අපි අර ගියපු ට්‍රිප් එක? ට්‍රිප් එක යනකොට ගියා වගේ නෙමෙයි ඒකේ බිල එනකොට ගියාද? එතකොට අපේ අපේ ওই මූල්‍ය අපේ ওই කියන්නේ අවබෝධය නැති නිසා අපි බොහෝ වෙලාවට අනුජ අර හවුසින් ලෝන් එක ගෙවනවා. ක්‍රෙඩිට් කාඩ් එක නොගෙවී ඉන්නවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එක තමයි ලොකුම කැන්සල් එක. ඔන්න ওই වගේ හේතුන් නිසා තමයි අපිට කවදාවත් ඉතුරු කරගන්න හම්බෙලා නැත්තේ. හැබැයි අපි මේ විදිහට බජට් එකක් හදලා අපි ඇනලයිස් කරලා මාස 3කට පස්සේ 4 වෙනි මාසේ සැලසුම් කරොත් එහෙම අපිට කලින් ගන්න පුළුවන් අවබෝධයක් රයිට්. අපිට මේ මුදල එනවා අපිට ඉන්කම් එකක් විදිහට අපිට මෙච්චරක් ඉතුරු කරන්න පුළුවන්. උදාහරණයක් විසින් මම ඇනලයිස් කරලා කියනවා මේ ආර්ථික අර්බුදෙත් අපිට 10ත් 20ත් අතර ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් උපයන පුද්ගලයෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් රුපියල් 10000ක් නැත්නම් 20000ක් අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න පුළුවන් කියලා. හරි. එතකොට අනුජ ඔහොම තමයි අපි අර බජටින් කරලා අර ඔයා කියපේක සල්ලි තියෙනවා අපිට නෑ වගේ තියෙනවා නම් අපි ඉතුරු කරගන්න.
අනුජ මේ දැන් ඔය කියනවානේ අවශ්‍ය වියදම් අඩු කරලා අනවශ්‍ය වියදම් වැඩි කරාට පස්සේ කියනවා මේ අපිට සල්ලි ඉතුරු වෙන්නේ අපිට කළමනාකරණය කරගන්න බෑ අන්න ඒ කතාත් කියන්නේ තරුණ තරුණියම තමයි හැබැයි මේ කියපු සියලුම කාරණා අනුජ ඕනම ශාස්ත්‍රයක වැඩ කරන ඕනම කෙනෙකුට අදාළ වෙනවා ඒ වගේම තමයි අපිටත් අපේ ජීවිතේට වැදගත්ම වෙන කාරණා ගණනාවක් අද කතා බහේදී අපි ඔබට අරගෙන ආවා විශේෂයෙන්ම මේ අපේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක එහෙම නැත්නම් ආර්ථික නිදහස කියන එක අපි කොයි විදිහටද තහවුරු කරගන්නේ මේ තහවුරු කර ගැනීමේදී අපි විසින් කරන්න ඕන දේවල් මොනවද නොකරන්න ඕන මොනවද කියන එක පිළිබඳව බොහෝ දේවල් කතා කරා ඉතින් මේ අපේ අද අපේ කතාබහට එකතු වුණේ මූල්‍ය අභිප්‍රේරක ඒ වගේම ඉන්ෆොටෙක් ඉන්ටර්නැෂනල් ආයතනයේ සාමාන්‍ය අධිකාරීතුමා නෂාන් ගමගේ මහත්මයා මේ ඔබතුමාට දැන් අපිට මේ ඇතිවිච්ච ප්‍රශ්න වගේම තවත් ප්‍රශ්න ගොඩාක් ඇති මේ ප්‍රශ්න අනික් අයත් එක්ක බෙදා හදා ගන්නවා නම් කොහොමද ඔබතුමාගේ දුරකථන අංකය දෙන්නද අපි හා දුරකථන අංකය ගැන නෝද මගේ නම් WhatsApp අංකය අපි දෙමු හරි WhatsApp අංකය එහෙනම් ඔබ සටහන් කරගන්න අප්ෂාන් ගමගේ මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp හරහා 071 618 34 05 071 618 34 05 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් මගින් ඔබ අශාන් ගමගේ මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා අශාන් ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ අපේ ආදරණීය යවුණේට ඇවිල්ලා අපේ යවුණ යවුණියන්ට මේ ගැන තොරතුරු කිව්වට මොකද හිතෙනවද වැඩසටහන ගැන अतर मनुज मे मेक हम वेडसटा मे वगे स्टेज कदूत मुगद ये आदरणीय अपे यवन यवनियो की अन्े मे मेरे अटट ताम वेदगात्म पीरी सर मुगद अपिते वयस बहुकर एगोलंटे तीन प्रश्न एगोलंट तीन ये देवाल्ट उगोलंट मेवीते अड्रस करना मेक ताम हरी सतोषेनो मट मे संबंध निष्पादने विजय सिरी मम अनुज मम गायत्री अब लबण सदावे तब सूदान आदरणीय यौवण एक सोदायक सत्या